නැහැ. සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා සෝතාපට්ටි ඵලයේ ඉන්නේ. සමහර විට දැන් ජනමසබ සූත්‍රයේ තියෙනවා බිම්බිසාර රජුව බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝතාපට්ටි ඵලයට පත් වෙලා මිය පරලොව ගියා. ඊට පස්සේ බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලෙම ඔය වේළුවනාරාමයේ ඉන්න කාලේ බිම්බිසාර රජුවන්ට ධර්මයේ දේශනා කළේ ඔය අම්පාරේ රජගල. ඊට පස්සේ බුදුහාමුදුරුව ගියා කොහටද? රිටිගල ජේතවනාරාම. ජේතවනාරාමයේ ඉන්නකොට අවුරුදු 20කට 22කට පස්සේ තරුණෙක් ආව බුදුහාමුදුරුවන්ගෙන් ධර්මය අහන්න. කවුද? යක්ෂ ගෝත්‍රික තරුණේ ජනවසබ. මේ ජනවසබ කියන යක්ෂ ගෝත්‍රිකයාට බුදුහාමුදුරුව ජනවසබ සූත්‍රය දේශනා කළා. කිව්වා මේ බිම්බිසාර රජුගේ සෝතාපන්න ඵලයට පත් වෙලා දැන් නැවත ජාති සෝතාපන්න හැටියට බිම්බිසාර රජුව ජනවසබ හැටියට ඉපදිලා. දැන් ජනවසබට කිව්වා තව 14 වරක් ජාති සෝතාපන්න හැටියටම ඉතිරි මගපලයට යන්න ප්‍රමාද වෙනවා 14 වරක් කිව්වා. ඒ වගේම විසාකාවටත් කිව්වා අඩු ගානේ 8 වරක් මේ ජාති සෝතාපන්න හැටියට ඉපදෙන්න පුළුවන්. එතකොට ඉන්නේ ඒ 8 වෙනි භවයේ. තව 7ක් තව 6ක්ම තියෙනවා ඉතුරු කර අයින් කර. සකදාගාමි ඵලයට පත් මගට යන්න නම් ආයි මේක අර කායේ කායානුපස්සී විහෙරටි දිගටම කරන්න ඕන. නොකඩව අකණ්ඩව අජින්නව කරන්න ඕන. යම් බැරි වෙලාවත් සෝතාපට්ටි මාර්ගයේ ඉන්නකොට මේක කොහේ හරි අභාවිත කාය අරාභාවිත චිත්ත අභාවිත සීල වුණත් ආපහු ඵලයෙන් පිරියන ඵලයට නැහැ. හැබැයි සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ අර අභාවිත කාය අභාවිත සීල වෙන්නේ නැහැ. ඵලයෙන් පිරිහෙන්නේ නැහැ. හැබැයි ඉතිරි මග ඵලවලට යෑම ප්‍රමාද වෙනවා. ඒක නී සත්තක්කත්තු පරම සූත්‍රයේ කිව්වේ අර කෙත් සතක් තියෙනවා. කෙත් සතම පිං කෙත්. පුණ්‍යක් කෙත්තම් අනුත්තරං පුණ්‍යක් කෙත්තම්. ඒක තමයි කිව්වේ සෝතාපට්ටි ඵලයට පත් වුණාට පස්සේ ආනපාන නොකර හිටියොත් ඒකෙම ඉන්න වෙනවා. සකදාගාමි ඵලයට පත් වෙලා අර ධම්මානු ධම්ම ප්‍රතිපදාව ආනපාන සති සමාධියේ පිහිටනවා නම් ඊගාව ඵලයට යනවා. ඒ වගේමයි අනාගාමි ඵලයට පත් වුණත් ආනපාන සති සමාධිය කොහෙන් හෝ අර අභාවිත කාය අභාවිත සීල තිබුණොත් ඊගාවට අරහන්ත ඵලයට පත් වෙන්න මාර්ගයට යන්නත් බැරි වෙනවා. ඒකත් වෙනවා. වැරදි වැරදි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නේ මොකටද? නෑ නෑ නෑ, හිතේ තියෙන යම් ඔය වැරදි දේවල් නිත්‍ය සුඛාර්ථ වෙලා තියෙන දේවල් උදුරලා අයින් කරන්න. උදුරලා දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වචන තුන කිව්වට නිත්‍ය සුඛාර්ථ උදුරන්න බැරි නම් වැඩක් නෑ. අනිත්‍ය අනුපස්සී විහෙරති කරන්න ඕන නිත්‍ය. නිත්‍ය වෙන්නේ මොකද්ද? රාගය ද්වේෂය මොහේ ප්‍රිය දෙයට ඇලීම නිච්ච වෙනවා. අප්‍රිය දෙයට ගැටීම නිච්ච වෙනවා. ප්‍රිය අප්‍රිය අතර මැනීම නිච්ච වුණා. ඒ වගේම මාන දිට්ඨිය අවිද්‍යාව නිච්ච වෙනවා. නිච්ච වුණොත් මගඵල නැහැ. එහෙමනම් නිච්ච සුඛාර්ථ තමයි උපාදානය වෙනම. ඒ නිසා අනිච්ච අනුපස්සී විහෙරති කල යුත්තේ නිච්ච සංඥාව පජහති කරන්න. දුක්ඛ අනුපස්සනා කල යුත්තේ සුඛ සංඥාව පජහති කරන්න. විපරිණාම ධම්ම අනුපස්සී කල යුත්තේ අස්මිමානය පජහති කරන්න. අත්ථ සංඥාව පජහති කරන්න. මේක හොඳට තේරුම් ගත්තොත් පජහති කළොත් නිච්ච සුඛාර්ථ නිබ්බිදා වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කළයි කිව්වට හරියන්නේ නැහැ. නැහැ, නිබ්බිදා වෙන්න ඕන. බැම්මෙන් මිදී නිදහස් වෙන්න.